ස්වාමීන් වහන්ස භාවනා කරන විට හිත නිතර නිතර විසිරෙන්නේ පෙර කළ අකුසල කර්මයක් නිසාද? මෙහෙමයි සමහරු භාවනා කරන්න යද්දී අපිට නිරේතුරුව මතක් කරනවා ස්වාමීන් වහන්ස මේ හිත නිරේතුරුවම විසිරෙනවා කියලා. ඉතින් සිත විසිරෙනවායි කියන කාරණේ සිත විසිරෙන්න හේතුව සිත විසිරෙනවා කියන්නේ හිත දුවනවා කියන්නේ හිත දුවන්නේ රූපයක් පසුපසමයි. කාගේ හිත දිව්වත් ඒ හිත දුවන්නේ රූපයක් පසුපසමයි. එනම් රූපයන් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි පිංගතුනේ. මේ භාවනාව කරන්න ගියාට පස්සේ තමන්ගේ සිත එහාට මෙහාට දුවන්නේ. ඒ නිසා භාවනා කරන්න යන ඉස්සෙල්ලා මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියටයි හඳුන්වන්නේ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය කියන කාරණේ සකස් වෙන්නේ හත්වෙනි මාර්ගාංගය හැටියට පින්නතුනි. එනම් මේ සම්මා සතිය සකස් කර ගන්න නම් අනිවාර්යෙන්ම මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගය තමා තුල වැඩෙන්න ඕන. ඒ නිසා යමෙක් භාවනා කරද්දී හිත දුවන ස්වභාවයක් තියෙනවා නම් ඊට හේතුව තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගයේ වැඩිමේ දුර්වලතාවයක්. ඒ නිසා තමන් නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන දිශාවට ගමන් කරන්නේ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගයේ ඵලය තමයි සම්මා සතිය කියලා කියන්නේ. එන යහපත් සිහියක් ඇති කරගන්න නම් ඒක ඉබේම වෙන්නේ නැහැ. මොකද අපි තුල සම්මා දිට්ඨිය සකස් වෙලා නැත්නම් අපි තුල කවදාකවත් සම්මා සංකප්පයන් සකස් වෙන්නේ නැහැ. අපි තුල සම්මා සංකප්පයන් සකස් වෙන්නේ නැත්නම් කවදාකවත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. සම්මා වාචාවක් සකස් වෙන්නේ නැත්නම් සම්මා සංකප්ප සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැහැ. සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැත්නම් සම්මා ආජීවයක් වායාමෝ සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ පිංගතුනි. මේ සියල්ලම හේතුඵල ධර්මයන්. ඒ නිසා මේ හේතුඵල ධර්මයන් දකිමින් ආර්යෂ්ටාංගික මාර්ගයේ වැඩෙන දිශාවට ගමන් කරනුනේ අපි භාවනාවක් කරා යන්න ඕනේ. ඒ වගේම යමෙක් භාවනා කරනවා නම් මුලින්ම දකින්න ඕනේ පිංගතුනි තමන් මේ පුරුදු වෙන්න නෙමේ භාවනා කරන්නේ. මේ ජීවිතේ පළවෙනි වතාවට නෙමේ ඔබලා භාවනා කරන්නේ. මොකද සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරගෙන ආව පින්නතුනි. මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබලා මෛත්‍රී ධ්‍යාන ලබලා මෙතන ඉන්න හැම කෙනෙක්ම එර්ධියෙන් ගිහිල්ලා තියෙනවා පින්නතුනි. ඔබලා රූපාවචර අරූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තල ලබලා ඔබලා රූපාවචර බ්‍රහ්ම තල වල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. ඔබලා අරූපාවචර ධ්‍යාන ලැබලා අරූපාවචර බ්‍රහ්මතල වල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා පිංගතුනි. එහෙනම් බලන්න අපි මේ පුරුදු වෙන්න භාවනා කරනවා නෙමේ. අතීතයේ මේ භාවනාවන් නිසා එර්ධියෙන් ගිය පිරිසක් අපි. එහෙනම් ඒසා සංසාරේ අපි භාවනා කළා තියෙනවා පිංගතුනි. ඒසා භාවනා කළත් අපි මේ භාවනාව භව නිරෝධය කරා සම්මා සතියක් සම්මා සමාධියක් බවට පත් කරගත්තේ නෑ පිංගතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන වැදගත් වෙන්නේ සතිය කියන කාරණේ නෙමේ සම්මා සතියයි. සතියයි සම්මා සතියයි අතර අහසයි පොළවයි වගේ වෙනසක් තියෙනවා පිංගතුනි. සතිය කියන දේ මුස්ලිම් පල්ලියක ඉන්න මහත්යෙක් තුලත් තියෙන්න පුළුවන්. සතිය කියන දේ ක්‍රිස්තියානි පල්ලියේ මහත්යෙක් තුලත් තියෙන්න පුළුවන්. නමුත් සම්මා සතිය කියන්නේ බෞද්ධයෙකුට ආර්යෂ්ටාංගික මාර්ගයේ ඵලයයි පිංගතුනි. එහෙනම් සතිය පස්සේ නෙමේ අපි ආයුත්තේ සම්මා සතිය පස්සේ. සම්මා සතියත් සතියත් කියන්නේ අහසත් පොළවත් වගේ පරතරයක් තියෙන දෙකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ හිතන්න හරකෙක් ඉන්නවා. ඒ හරකාව අපි ලෙහෙලා දානවා. ලෙහෙලා දැම්මොත් මොකද කරන්නේ? එයා වටේම තියෙන ගොයම් පැල ටික කෙහෙල් පැල ටික කනවා පිංගතුනි. අපි ආව මීටර 10ක කඹයකින් බඳිනවා. බැන්දොත් මොකද වෙන්නේ? එයා මීටර 10 ප්‍රමාණය තමයි දැන් කන්නේ. මීටර 10 කඹෙත් අයින් කරලා අපි ආව මීටර 5 කඹයකින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? එයා මීටර 5 ප්‍රමාණයයි කන්නේ පිංගතුනි. ඒ මීටර 5 කඹෙත් අයින් කරලා අපි ආ කනුවට බෙල්ල තියලා බඳිනවා. දැන් එයා කොහෙවත් කනවද? එයා කනුවට බෙල්ල තියලා බැඳලායි තියෙන්නේ. මෙයා කනුවට බෙල්ල තියලා බැඳද්දත් මෙයා වටේ පිටේ තියෙන කෙහෙල් පැල ගොයම් පැල දිහා දකිමින් කෙල ගිලිමින් තමයි ඉන්නේ පිංගතුනි. ලනුව කඩාගන්නේ කොහොමද කියලා දකිමින් තමයි ඉන්නේ. මොකද
සම්මා සතිය සකස් උනේ නැහැ. තෘෂ්ණාව ෂේ උනේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංගය වැඩුනේ නැහැ. එහෙනම් එතන තමයි සතිය කියලා කියන්නේ. ඒ සතිය තුල තෘෂ්ණාව සැඟවිලා තියෙනවා පිංගතුනි. සම්මා සතිය කියන්නේ මොකද්ද? සම්මා සතියදී තයා මේ කනුවට බෙල්ල තියලා බැඳිලා තමයි ඉන්නේ. නමුත් එයා වටේ පිටේ තියෙන කෙහෙල් පැල ගොයම් පැල දිහා දැකලා කෙල ගිලින්නේ නැහැ පිංගතුනි. මොකද එයා තෘෂ්ණාව ෂේ කර ගන්නා වූ ගමන කියන්නේ. එයා රූපේ අනිත්‍යභාවය දකිනවා. එයා වේදනාවේ අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා කවදත් එයා බෙල්ලට තියලා බැඳිලා තිබ්බත් ලනුව කඩා ගන්න හදන්නේ නැහැ වටේ පිටේ දේවල් දියා කෙල ගිලින්නේ යන්නේ නැහැ පිංගතුනි. එහෙනම් සතියත් සම්මා සතියත් අතර තියෙන වෙනස තමයි ඕක. ඒ නිසා යමෙක් භාවනා කරන්න යද්දී ඔබේ හිත දුවනවා නම් ඔබ නිරේතුරුවම සංසාර බය දකින්න. සංසාරේ මේ කොයිසා ගැඹුරු කොයිසා බියකරු කොයිසා විෂම සංසාර ගමනක්ද අපි මේ යන්නේ කියන කාරණේ දකින්න. මේ සංසාර බය අපිට සකස් කරලා දෙන්නේ සම්මා දිට්ඨිය විසින්මයි පිංගතුනි. සම්මා දිට්ඨියෙන් අපි පරිපූර්ණ නැත්නම් කවදාක්වත් සංසාර බය කියන දේ සකස් වෙන්නේ නැහැ. අපි හිතන්නේ අපිට ගිය ජීවිතයක් තිබුණා. ඊට පස්සේ මරණයෙන් පස්සේ තව ජීවිතයක් ඇති කියන කාරණය. අරසා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරගෙන අරසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳගෙන ආවා වූ කියන කාරණේ අපි දකින්නේ නැහැ. එනිසා මේ සංසාර බය දකින්න. සංසාර බය දකිමින් මේ ජීවිතේ අපිට මේ ජීවිතේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණොත් පිංගතුනි ආයිමත් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහින්නේ තව අවුරුදු 125ක් ගිහිල්ලා. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න අවම වශයෙන් තව අවුරුදු 125ක් යනවා පිංගතුනි. මොකද මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 80000යි කියන තැනදී මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වෙන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. අද වෙනකොට පරමායුෂ අවුරුදු 70ක් වගේ තැනට අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක් ආයුෂය අඩු වුණා. අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක් ආයුෂ අඩු වීමේ වේගය අනුව ගණනය කරනකොට අවුරුදු 80000ක් වයස තියෙන මිනිස්සයෝ බිහි වෙන්න නම් තව අවුරුදු 125ක් වත් යනවා පිංගතුනි. ඒ කියන්නේ තව අවුරුදු 125ක් අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ, සංඝයා කියන වචනේ නැහැ, බුද්ධ කියන වචනේ නැහැ. කොතන ඉපදුනත් එතන දුකමයි පිංගතුනි. අබුද්ධෝත්පාද කාලය කියන්නේ මාර්යාගේ ග්‍රහණය තුල මාර්යාගේ පාලනය තුල තියෙන කාලය. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කාලෙට දිව්‍යතල හිස් වෙනවා කියලා. දිව්‍යතල හිස් වෙලා දෙවියන් තුනත් ලෝභ, ద్వේෂ්, මෝහ අකුසල මූලයන් සකස් වෙලා දෙවියනුත් දුස්සීල මිනිස්සෙයින් බවට, ප්‍රේතෙයින්, යක්ෂයින්, නිරිසතුන්, තිරිසන් සතුන් බවට පත් වෙනවා කියලා. එහෙනම් කොතනකදුවත් අපිට පිංගතුනි සංසාරයේ අනාගත අබුද්ධෝත්පාද කාලයේ ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මේ සංසාර බය දකින්න. මේ සංසාර බය දැකලා මේ සංසාර බයෙන් එතර වෙනවාය කියලා තැන ඉඳලා භාවනාව